සොළුනා සබාසෙගේ මට දැනගන්න පුළුවන්ද බුදුරජාණන් වහන්සේ කොයි විදිහටම මහලා නැ දේශනා කළා කියලා කියන්නේ අත් ශාස්ත්‍රයේ වගේ දේවල් වර්ණනා කරලා මොනවද නමුත් තර්ක ශාස්ත්‍රය පිළිද්දේ නැකත් ශාස්ත්‍රය නවත එයාගේ උත්පත්තිය මනෝ වර්ගයේ තැනක සකස් වෙන්න පුළුවන්ද නැත්නම් එතනින් එහාට එහාට යනවද ඉඳගාපු මහත භාවය නැත්නම් ඒ කියන්නේ ඉහළට ඉහළට යනවද කියන්නේ නේද ඔව් හරි මම දෙවෙනි ප්‍රශ්නෙන් පටන් ගන්න සෝවාන් ආරණ මහන්සලා හත් තුනමක් ඉන්නවනේ ඒක බීජී කෝලං කෝල සත්තක්කත්තු පරම කියලා එතකොට මේ පදය හඳුන්වන්නේ ත්‍රිපිටකේ කෝලං කෝල කියලා කියන්නේ දේවේසුච මිනිස්සේසුච සංසරිත්වා කුලේ කුලතෝ කුලං දෙවියන් සහ මිනිසුන් අතර මාරුවෙන් මාරුවට පහළ වෙන කෙනෙක් ඉන්නවා සත්තක්කත්තු පරම කියන කෙනා දෙවියෝ මිනිස්සු අතර මාරුවෙන් මාරුවට හත්පතාව යනවා ඒතර සත්තක්කත්තු පරම වල එක දිගට දිව්‍ය ලෝකේ හත හිටපු කෙනා ගණන් ගන්නෙත් නෑ කෝලං කෝලත් එහෙම ඒ නිසා සෝවානාරයන් වහන්සේ කෙනෙක් මනුලෝ උපදින්නට පුළුවන් දිව්‍ය මනුලෝ ඉපදිලා දිව්‍ය ලෝකෙ ඉපදිලා නැවත මනුලෝ උපදින්න පුළුවන් දිව්‍ය ලෝකෙ ඉපදගෙන සෝවාන්ලා මනුලෝ උපදින්න පුළුවන් හැබැයි බ්‍රහ්ම ලෝකයට ගියොත් එතෙන් පටන් කාම ලෝකයට එන්නේ නෑ සෝවානාරයන් වහන්සේ උඩ කියනවා ඥාන අනාගාමී කියලා එතන සෝවන ආරණවාස කියන්නේ මනුලෝ උපදිනවා. හැබැයි මනුලෝ උපදිනකොට බොහෝ දුරට ඒ කට්ටිය උපදින්නේ උසස් ධනවත් කුලවල සහ සම්මාදිට්ඨිය ඇති කුලවල. ඔවුන් උප්පත්තිය ලැබනකොට උන් දන්නේ නැහැ සෝවන් කියලා. උන් දන්නේ නැහැ සෝවන් කියලා. ඊට පස්සේ කාලයක් යනකොට ධර්මයේ ශ්‍රවණය කරනකොට ධර්මය ඇහෙනකොට තමන් තුලේ ලක්ෂණ තියනවා කියලා තේරුම් අරගෙන තමන්ගේ මාර්ගඵලලාභීත්වය තේරුම් ගන්නවා. නිවන උනා තරමුණු කරන්න පුළුවන් වෙනවා. හරිනේ. එතකොට හැබැයි ඒ නොදන්නා ඉන්න කාලයේදී පවා කුඩා කාලේ ඉඳන් හිතන්නේ නොදැනෙන කාලයේදී පවා මధుරයක්වත් මරන්නේ නැහැ. ඒතර බොරුවක් කියන්නේ නැහැ. සොරකමක් කරන්නේ නැහැ. ඒතර මේ නිසා මේ එයාගේ තියෙන චරිත ලක්ෂණ ටික ඒ විදිහට තියෙනවා වෙන ශාස්ත්‍රෝරෙක් පිළිගන්නේ නැහැ. නමුත් ඔහු කාලයක් ගිහිලා තමයි තමන්ගේ සෝවාන් මාර්ගඵලය දැනගන්නේ. අපේ සක්කපඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙනවා සෝවාන් ආරණ වහන්සේ කෙනෙක් තමයි. හැබැයි කතා ප්‍රවෘත්තියක් නැහැ සෝවාන් ආරණ වහන්සේ කෙනෙක් මනුලෝ ඉපදිච්ච. කතා ප්‍රවෘත්තියක් නැහැ. නමුත් සූත්‍රය හම් වෙනවා දෙවියන් සහ මනුෂ්‍යයන් අතර උපදින්නට පුළුවන් කෙනෙක්. ඊට පස්සේ සක්කපඤ්ඤ සූත්‍රයේදී අපට අවසානයේ හම් වෙන විශේෂ ගාථාවක් සක්‍ර දෙවේන්ද්‍රයා ඒ වෙලාවේ සෝවාන් මාර්ගඵල ලැබලා පුනරායුච මේ ලද්දා එවං ජානාහි මාරිස මම ස්වාමීනි මේ මොහොතේ මිය ගිහිල්ලා මෙතනම නැවත ඉපදුනා කියලා පටන් ප්‍රකාශ කරනවා. ඊට පස්සේ එතුමාගේ ප්‍රාර්ථනාවක් ලෙස කියනවා එතුමාට ප්‍රාර්ථනාවක් තියෙනවා අනාගතයේහි මනුලව මිනිස්සෙක් ලෙස උපදින්නට කියලා. ඒතර ප්‍රාර්ථනාවක් තියෙනවා මනුලව ඉපදිලා නැවත සක්‍රදාගාමි ආදී මාර්ගඵල ලැබලා ඉදිරියට යන්නට. එතකොට සක්‍ර දේවේන්ද්‍රයාගේ මනුලව ඉපදීමේ ප්‍රාර්ථනාවක් ගැන සඳහනක් තියෙනවා සක්කපඤ්ඤ සූත්‍රයේහි අවසානයේදී. ඊට පස්සේ ඒක උතුමාගේම ප්‍රකාශනයක් ලෙස තමයි තියෙන්නේ. නමුත් ඉපදිච්ච කතා ප්‍රවෘත්තියක් මම අහලා නැහැ. සමන් දන්න තරමින් නැහැ එම කතා ප්‍රවෘත්තිය. ඊට පස්සේ ඊළඟ උපතුමාගේ ප්‍රශ්න තමයි නක්කත්ත යක්ක භූතානං පාපග්ගහ නිවාරණා කියන පාඨය. ඒක අන්තර්ජාලයේ තියෙන එකක් නෙමෙයි මහත්මයා. ඒක පිරිත් පොත්වල තියෙන පාඨයක්. ඒක පෞරාණික පිරිත් පොත්වල ඉඳන් එන පාඨයක්. ඒතර ඔගේ නක්කත්ත කියලා කියන්නේ නැකත්තරු කියන එක නේද? නැකත්තරු කියන එක. ඒතර නැකත්ත කියන එක භික්ෂුන් වහන්සේලා විසින් නැකත් සාත්‍රයේ යෙදිලා ඒකෙන් පලාපල කීම නොකල යුතු ක්‍රියාවක්. ඒක මිච්ඡා ජීවියක් කරන අපිට. භික්ෂුවකට මිච්ඡා ජීවියක්. නක්කත්ත කියන වචනේ නැකත්වල තියෙන බලපෑම කියන එක අපිට තේරවාද ශාසනයේ ඇතුලේ හම්බ වෙන තැන් කීපයක් අපිට හම්බ වෙනවා. එකක් තමයි කිං කරිස්සන්ති තාරකා කියලා අර නැකත බලබල ඉන්න කෙනාට එයාගේ මොනවද අර්ථය මගහැරුණා. එයා කාලයේ බලබල ඉඳලා එයා ආදාලදී කරේ නැති නිසා එයාගේ කාලයේ මගහැරිච්ච කතාවක් තියෙනවා අපිට ජාතක කතාව. ඒ වගේම අපිට ජාතක කතාවක් හම්බුණා චුල්ල සෙට්ටි ජාතකය කියලා. ඒක හතරවෙනි හෝ මුල් වර්ගයේ තියෙන ජාතකය. මට මතකයි හතරවෙනි පස්වෙනි වගේ ජාතකය. මුල්ම ජාතක පොතේ කියවන්නේ ඒක. චුල්ල සෙට්ටි ජාතකය. කියන්නේ චුල්ල පන්තක ස්වාමීන් වහන්සේ දීපු අවවාදයක්. එතනදී මහා බෝසතාණන් වහන්සේ පුරෝහිත බ්‍රාහ්මණයේ තමයි රජ කෙනෙක්. එදා දවසක් එතුමා අපව වෙනකොට තව මිනිස්සු ඒ කියන්නේ එතුමා රජගෙදර ඉඳන් එනවා. නෑ රජ ගෙදරට එනවා එතුමා. එතන අනිත් අයනික් පැත්තට එනකොට අහනවා මේ මොකද අද කටයුතු කියලා. එතකොට කියන සංවාදයේ හැටියට ඉතින් අපේ කටයුත්ත එක තමයි කොහමද යනකොට මොකද අද නැකත කියලා අහනවා.
මොකද තියෙන විශේෂත්වය එහෙම කියනවා බෝසතාණන් වහන්සේ අද මේ තියෙන නැකතෙන් කවුරු හරි කෙනෙක් උත්සාහයෙන් වීරියෙන් කටයුතු කළොත් එතුමාට මේ රටේ මීකුණක් අරගෙන මීකුණකින් වෙළඳාම පටන් ගත්තොත් මේ රටෙහි ප්‍රධාන සිටුවරයා වෙන්නට පුළුවන් කියලා කතාවක් තියෙනවා ඊට පස්සේ මේක අහන් ඉන්නවා වීරියවන්ත පුද්ගලයෙක් කුම ළමයි දරුවෙක් දුප්පත් කෙනෙක් මෙතුමා මීකුණෙන් පටන් ගන්න ඔය අපි ඉස්කෝලේ කතා ප්‍රවෘත්ති වල තිබුණේ බුද්ධ ආගම පොතේ මීකුණෙන් පටන් අරගෙන මෙතුමා අන්තිමට සිටුවරයා වෙලා ඒ සිටුවරයාගේ දියණිය පවා සරණ පාවා ගත්තා කියලා හම්බ වෙනවා ඊට පස්සේ අපිට හම්බ වෙනවා ජාතක පොතේදී බෝසතාණන් වහන්සේ එක තැනකදී මහා දාමරිකෙක් වෙලා ඉන්නවා දාමරිකෙක් වෙලා ඉන්නවා දාමරිකය වෙලා ඉන්නේ එතුමා හොරකල්ලියක නායකයෙක් එතකොට ගැටලුවක් එනවා අටුවාවේ ප්‍රශ්නයක් අහනවා මෙච්චර ඇසිස් මස්ලේ දන් දීපු මේ මිනිස්සයා මනුන්ගේ තමන්ගේ සන්තක අවයවපව අනුන්ට පරිත්‍යාග කරපු කෙනෙක්නේ කොහොමද මේ අනුන්ගේ දල් කඩාවඩා ගන්න හොරකම් කරන්නේ එතකොට කරුණු දෙකක් උපමාවක් ලෙස දක්වලා තියෙනවා අර්ථකථන වෙනස එකක් තමයි ප්‍රතිසන්දි සිතෙහි දුර්වල භාවය කියන්නේ ප්‍රතිසන්දි ජනනය කරපු කර්මය කරපු අවස්ථාවේ තිබිච්ච කෙලෙස් වල බලපෑම නිසා මේක කෙලෙස් වලට හිතකර භවංගයක් බවට පත් වෙලා එතුමා පාප මිත්‍ර ආශ්‍රය නිසා වැරදි මාර්ගයට ගියා. දෙවැනි එක ගැන කියනවා නැත්තම් මේකේ තවත් විවරණයක් තමයි ඒ වෙලාව උපන්න වෙලාවේ තිබිච්ච නැකතේ දෝෂය කියලා කියනවා. උපන්න නැකතේ දෝෂය. එතකොට මේ තේරවාද ශාසනයේ ඇතුලේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් අපිට හම්බ වෙන්නේ නැහැ නැකත් බොරු කියලා. එහෙම දේශනාවක් නැහැ. භික්ෂුන් වහන්සේලාට නැකත් නක්ෂත්‍රයේ උපකාර කරගෙන ආජීවයේ පැවැත්වීම මිච්ඡා ආජීවයක එක නොකළ යුතු දෙයක් භික්ෂුන් වහන්සේලාට. එතකොට රේරුකාණී චන්ද්‍රීමල නායක ස්වාමීන් වහන්සේ ඔය ගැන බලන ධර්ම විනිශ්චය කියන පොතේ ඔය ගැන විස්තරයක් කරලා තියෙනවා. මොකද්ද මේ ජ්‍යොතිෂය සහ බුදුදහම අතර තියෙන සම්බන්ධය? උන්වහන්සේගේ ඒක කියවන්න හරි වටිනා ලිපිය. උන්වහන්සේ කියනවා උන්වහන්සේගේ ඒක ධර්මයේ දන්න විනය දන්න ඉතාම විශිෂ්ට අපි උන්වහන්සේගේ පොත්නේ උගන්වන්නේ. එතකොට උන්වහන්සේ ධර්ම විනිශ්චය පොතේ මේ ගැන සාකච්ඡා කරද්දී කියන කතාව තමයි ලෝකේහි නියාම ධර්ම තියෙනවා වැඩ කරන. ඒ නියාම ධර්ම වලින් බාහිර තියෙන ග්‍රහ වස්තුන්ගෙන් අපේ ශරීරයට ලැබෙන බලපෑම නිසා යම් යම් වෙනස්කම් සිද්ධ වෙන එක නියාම ධර්මයක්. අනිත් එක තමයි අපි විසින් කරන්නා වූ කර්මය නිසා අපිට සැප දුක් ලැබෙනවා කියන එක තව නියාම ධර්මයක්. ඒකෙදි පුරාණ ඍෂිවරු මේ අර නියාම ධර්මය ප්‍රකට කොට අරගෙන නක්ෂත්‍රය කියලා යම් කිසි ශාස්ත්‍රයක් ලෝකෙට නිපදෙව්වා. බුදුරජාණන් වහන්සේලා එම ශාස්ත්‍රය දන්නවා ඒක දුටුවා. නමුත් උන්වහන්සේලා ඊට වඩා කර්මය කියන එක ගැන අවධානය යොදුණා. මොකද ඒක තමයි පාලනය කරන්නට පුළුවන් තැන. අරක මොකක්වත් අපිට කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා මේ භෞතිකව ශරීරයට හෝ සිතට ලැබෙන යම් බලපෑම ඒක සියල්ලෙන් සියල්ලනේ යම් බලපෑමක් තිබෙනවා. නමුත් අපිට පාලනය කරන්නට පුළුවන් සහ වැදගත්ම න්‍යාය තමයි කර්ම න්‍යාය. ඒ නිසා කර්ම න්‍යායට දැඩි අවධානයක් දීලා කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා තේරවාද ශාසනයේ ඇතුළෙහි නක්ෂත්‍රයේ වැරදි කියලා ඔප්පු කරන්න කරුණක් නැහැ. එහෙම එකක් නැහැ. එතකොට ඒ නිසා තමයි ඔය මහාවිහාර සම්ප්‍රදාය ඇතුලේ ඔය පුරාණ පෞරාණික පිරිවානා පොත් වහන්සේලා සකස් වෙලා එනකොට ඒකේ සෙත්පිරිත්වලට ඔය නක්කත්ත යක්ක භූතානම් පාපග්ගහ නිවාරණ පරිත්තස්සානුභාවේන හන්තුතේසං උපද්දවේ කියලා නැහැ කියලා වාක්‍ය දීලා තියෙනවා. ඒ නිසා ඒ වාක්‍ය හදලා තියෙන්නේ ඔය වගේ මේකක් මත තිබිලා. ඉතින් ඒත අද කාලේදී ඔය කරුණු කීපයක් එනවනේ. අද කාලේ එකම රැල්ලක් මතු වෙනවා. දෙවියන්ට පුද පූජා පැවැත්වීම බුදුදහමට විරුද්ධයි කියලා මතයක් හම්බ වෙනවා. ඒක සම්පූර්ණ වැරදි කතාවක්. ඒක බුදුරජාණන් වහන්සේ දෙවියන්ට පුද පූජා පැවැත්වීම අනුමත කරපු සූත්‍ර අපිට හම්බ වෙනවා. සාරේරුකාණ ස්වාමීන් වහන්සේ ඒක විස්තර කරලා දෙනවා. මේක දවසක වුණා විස්තර කරන්නම්. ඒක මේ මාතෘකා පාඩමක් ලැබෙනකොට මහානාම සාක්‍යයට පවා මේ කතාව කියපෝ අවස්ථාව. ඒතකොට ඒක අපිට රතන සූත්‍රයේදී පංච බලි සූත්‍රයේදී මහා පරිනිර්වාණ සූත්‍රයේදී සහ මහානාම සාක්‍යයට කියපු සූත්‍රයේදී මේ දෙවියන්ට පුද පූජා පැවැත්වීම කියන එක බුදුරජාණන් වහන්සේ අනුමත කරා කියන එකට සහ ඒක ගැන කතා කරපු අවස්ථාව අපිට හම්බ වෙනවා. ඒ නිසා තේරවාද ශාසනයේහි ඒක සාමාන්‍ය සංසිද්ධි ඒක සාමාන්‍ය දෙයක්. නමුත් මෑත කාලයේදී ඇතිවෙච්ච යම් යම් හේතු සාධක මත මේවා මත මේක ගොඩාක් පහත් දාලා කතා කරලා දෙවියන්ට පුද පූජාවක් පූජාවට්ටියක් තැබීම බෞද්ධකම නැති වෙනවා වගේ මට්ටමකට ගෙතෙනවා. ඒක රේරුකාණී චන්දවිමල ස්වාමීන් වහන්සේ දැඩි ලෙස විවේචනය කරලා තියෙනවා. ඒක සම්පූර්ණ වැරදි ප්‍රකාශනයක්. දෙවියන්ට පුද පූජා පැවැත්වීම කියන එක බුදුරජාණන් වහන්සේ විසින් පවා ගිහියන්ට අනුමත කරපු එක. ඒක භික්ෂූන් වහන්සේලාට කැප සුදුසු නැති දෙයක්.
එතකොට ඒ වගේම ආපු තවත් මාතෘකාවක් තමයි මම මේ සම්පූර්ණ මේ වගේ ප්‍රශ්න එන එක ගැන මම කතා කරන්නේ. ඒක හොඳයි ඔබතුමායි ප්‍රශ්නේ අහපු එක. සහ නැකත් නක්ෂත්‍රය කියන එක දැඩි ලෙස විවේචනයට ලක් කිරීම. ඒක හරි රසවත් මාතෘකාද සමාජයේදී. මොකද හේතුව ආධ්‍යාත්මික භවනා වගේ පැත්තක් කතා කරනකොට සා බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය මුලට ගන්නකොට අනිත් සියල්ලම නිකන් පහත දාලා කතා කරන මාතෘකාවක්. එතකොට දෙවියන්ට පුද පූජා පැවැත්වීම කියන එකේදී ඒ වන්දනාමාන කරන දෙවියා එලෙසටම ඉන්නවාද නැද්ද කියන එක හෝ අද වන්දනාමාන කරන දෙවියෝ ඉන්නවාද නැද්ද කියන වෙනම කතාවක්. ඒක නෙමෙයි මම මේ කතා කරන්නේ. එතකොට උදාහරණයකට 3 12ක් අද්ද 3 6ක් 12ක් තියෙන දෙවියෙක් ඉන්නට බෑ ධර්මයේ හැටියට. එහෙම එකක් වෙන්නට බෑ. නමුත් ඒ නිරූපණය කරන නමින් සාමාන්‍ය දෙවි කෙනෙක් ඉන්නවාද නැද්ද කියන වෙනම කතාවක්. ඒක අද කාලේ මේ විදිහට නිරූපණය කරාට ඒ නමින් වෙන දෙවි කෙනෙක් ඉන්නවද නැද්ද කියන එක වෙනම තව ප්‍රශ්නයක්. නමුත් 3 6ක් 12ක් කියන කෙනෙක් සත්වයක් ඉන්නට බෑ ධර්මයේ හැටියට. ඒක වෙනම සංසිද්ධියක්. එතකොට කවුරු හරි කෙනෙක් අපි හිතමු සබොහිම්ම ඉන්න දෙවියෙක් ඉන්නවා. කවය රුක්ෂ දෙවියෙක්, ගම්භාර දෙවියෙක්, නැත්නම් යම් ප්‍රදේශයට අධිග්‍රහිත දෙවියෙක්, එහෙම නැත්නම් යම් නිවසකට අධිග්‍රහිත දෙවියෙක්. ඒ දෙවියන්ට පුද පූජා පැවැත්වීම කියන එක ඒක ධර්මයට එකඟයි. ඒක මතක තියාගන්න ඒක මනුලෝ විතරක් නෙවෙයි ඒක දිව්‍ය ලෝකෙත් තියෙන එකක්. දිව්‍ය ලෝකෙත් ඉහළ දෙවියන්ට පුද පූජා කරනවා. විශේෂයෙන් බ්‍රහ්ම ලෝකය කතා කරනවා. බ්‍රහ්ම ලෝකයේදී බ්‍රහ්ම ලෝක තුන කඩන්නේ මහා බ්‍රහ්ම, බ්‍රහ්ම පරිස්සාජ, බ්‍රහ්ම පාරිස්සාජ, බ්‍රහ්ම පුරෝහිත කියලා බ්‍රහ්ම ලෝක තුන. එතකොට මේ විදිහට බ්‍රහ්ම ලෝක ඉහළට යනවා. පහළ බ්‍රහ්මයාට ඉහළ බ්‍රහ්මයා පේන්නේ නැහැ. එතකොට අදෘශ්‍යමානයි පහළ බ්‍රහ්මයාට ඉහළ බ්‍රහ්මයා. පහළ බ්‍රහ්මයා ඉහළ බ්‍රහ්මයාට පුද පූජා පවත්වනවා. යම්සේ මිනිස්සු දෙවියන්ට පුද පූජා පවත්තයිද එසේ පුද පූජා පවත්වනවා. ඒ නිසා තමයි ඔවුන්ට බ්‍රහ්ම පාරිසජ්ජ කියලා නම දෙන්නේ. බ්‍රහ්මයාට මහා බ්‍රහ්මයාට වතාවත් කරන නිසා. නමුත් ඔහුට පේන්නේ නැහැ බ්‍රහ්මයාව. ඉතින් මේ ඉහළ සත්වයන්ට පුද පූජා පැවැත්වීම කියන එක ලෝකේ සාමාන්‍යයෙන් තියෙන මේ සක්වල ඇතුලේ තියෙන සංසිද්ධියක්. එතකොට ඒකෙදි දෙවියන්ට පුද පූජා පැවැත්වීමේදී සිද්ධ වෙන සංසිද්ධිය මේක. ඒක ධර්ම ඒක එන සිද්ධිය මේ වගේ දෙයක්. දෙවියන් දැන් ඉනවනේ අපි හිතමු උදාහරණයකට යං කිංචි විත්තං සෝරි යානීද භූතානි සමාගතානි බුම්මා නිවායා නිව අන්තලික්කේ සබ්බේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ච සුනන්තු භාසිතං. ඒ වාක්‍ය පළවෙනි එක සක්කච්ච සුනන්තු භාසිතං. ඊට පස්සේ සුනන්තු භාසිතං තස්මාහි භූතා නිසාමේත සබ්බේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාච රත්තෝච හරಂತಿ යේ බලින් තස්මාහි නේ රක්කත අපමත්ත දිවාච රත්තෝච හරಂತಿ යේ බලින්. යමෙක් ඔබලාට දිවා රාත්‍රී බලි පූජා පවත්වයිද? මොනවාද මේ බලි? බලි වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි පුන් පින් කරලා ඒ දෙවියන්ට පින අනුමෝදන් කිරීම. ඒක එක බලි, එක පූජාවක්. ඒක දෙවියන්ට ගන්න ලොකු අනුග්‍රහයක්. දෙවෙනි එක තමයි දෙවියන් වෙනුවෙන් පහන් දැල්වීම, දෙවියන් වෙනුවෙන් පුද සත්කාර සිද්ධ කිරීම. ඒකේ තියෙනවා ක්‍රම කිහිපයක් ධර්මයේ විස්තර කරලා අටුවාවල. සමහර වෙලාවට බලිතොවිල් කිරීම, ඒ කියන්නේ කට්ටි දිලින් නැටුම් නැටීම් වගේ ඒවා. ඒ කට්ටි වෙනුවෙන් රූප ඇඳීම. එහෙම නැත්නම් ඒ කට්ටිය වෙනුවෙන් යම් යම් දේවල් පරිත්‍යාග කිරීම, ඒ කට්ටි පූජා. එතකොට සිද්ධවන්නේ පින් අනුමෝදනාවේදී සැබවින්ම ඔවුන් කැමති. මොකද ඔවුන්ට පිනක් ලැබෙනවා. ඒක ඔවුන්ට ප්‍රතිලාභය. දෙවැනි එකේදී සිද්ධ වෙන දේ තමයි මේ පූජා සත්කාර කරන මිනිසයා කෙරෙහි යම් කරුණාවක් ඔහු කෙරෙහි උපදිනවා. ඒක සාමාන්‍යයෙන් සලකන්න අපි ඉහළ පැලැන්තියක කෙනෙක්ට, අපි තුමු දේශපාලනය කරන කෙනෙක්ට හෝ සමාජයේ නායකයෙක්ට අපි නිතර ශ්‍රෝෂ්ඨ කියනවා. නිතරම වර්ණනා කරනවා, නිතර ප්‍රශංසා කරනකොට මේ මිනිසයාට එනවා මොකක් හරි කරදරයක් වෙච්ච වෙලාවක මේ මිනිසට උදව් කරන්න ඕන කියලා සිතවිල්ල. ඒ සිතවිල්ල එන්න හේතුව මෙයා පුද පූජා පැවැත්. ඒතර දෙවියන්ට පුද පූජා පවත්නකොට ඔය වගේ සංසිද්ධියක් තමයි මෙතන වෙන්නේ. දෙවියට ඇති වෙනවා මෙයාමට පුද පූජා පවත්වන මිනිස්සේ යම් අනුග්‍රහයක් මොහොත කරන්නට ඕනේ. එහෙම නැත්නම් ඒ කෑමෙන් ඔහු යපෙනවා කියලාවත්, ඒ ආලෝකයෙන් ඔහු එළිය ලැබනවා කියලා එකක්වත්, අපි කියන සෝස්ත්‍ර වලින් ඔහුට පිනක් රැස්සනවා කියලා එකක් ඒක නෙවෙයි. මේක නිකන් හුදු අර මනුස්ස ලෝකෙ සිද්ධ වෙන ගරුත්වය කරනකොට ගරු කරන මිනිස්සුන් උදව් කරන්න හේන සිතවිල්ල වගේ සිතවිල්ලක් උපදිනවා. ඒ නිසා පරිනිර්වාණ සූත්‍ර අටුවාවේ දක්වලා තියෙනවා දෙවියන්ට බුදුරණස කියනවා ඒ පුරාණයේ තිබිච්ච දේවාල නැත්තම් මොනවාද ඒ චෛත්‍ය දේවස්ථාන ඒවා විනාශ කරන්න එපා. ඒ දිනම පවත්වාගෙන යන්න කියලා ලිච්ඡවින්ට අනුග්‍රහය ලිච්ඡවින්ට අවවාදයක් දෙනවා සප්ත අපරිහානි ධර්මවලදී. එතකොට ඒක අටුවා විස්තර කරන්නේ කොහොමද? දෙවියන්ට පුද පූජා පවත්වමින් මේක සිද්ධ කිරීම තුළ කරුණු තුනක් මිනිසයාට අර්ථ වශයෙන් ලැබෙනවා. ගමේ මිනිසයන්ට, ගාර මිනිසයන්ට කරුණු තුන තමයි. පළවෙනි එක තමයි යුද කල කෝලහලවලදී දෙවියන්ගේ උපකාරය ලැබෙනවා ඒ කෝලහලවලදී. දෙවෙනි එක තමයි රෝගාන්තර කල්පයක් නැත්නම් රෝගයෙන් යම් කිසි පීඩාවක් එනකොට වසංගත රෝගේ පැතිරෙනකොට ඒකෙන් යම් යම් ආරක්ෂාවක් සියල්ලෙන් සියල්ල නෙවෙයි යම් යම් ආරක්ෂාවන් සලසා දෙන්නට පුළුවන්. දෙවෙනි තුන්වෙනි එක තමයි භෝග
තමන්ගේ මිනිස්සුන්ට තියෙන භෝග ව්‍යසන ආදී වෙනකොට ඒ භෝග වලට රෝග පීඩා ඇතිවීමේදී යම් යම් බලපෑම උන්ට ඒක වළක්වීම සඳහා කරන්නට පුළුවන් කියන්නේ. ඔන්න ඔය කියන කරුණු තුන ඉලක්ක කරගෙන බුදුරජාණන් වහන්සේ ඒක කිව්වා කියන එක තමයි අර්ථ කතාවේ විස්තර කරලා තියෙන්නේ. ඊට පස්සේ මහානාම සාක්කයට කෙලින්ම දෙවියන්ට පුද පූජා පැවැත්වීම කියන එක බුද්ධ වචනයක් ලෙසම අපිට හම් වෙනවා. ඒක බලන්න රේරුකාණේ චන්දිමල ස්වාමීන් වහන්සේගේ ධර්ම විනිශ්චය කියන පොතේ ඕක ගැන හොඳ විස්තරයක් සඳහන් කරලා තියෙනවා. ඒතොර ඒ නිසා මම මේ ඔබතුමා අහුව මාතෘකාවට වඩා පිටින් මම උත්තරේ ගියේ සමාජයේ ඇති වෙලා තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ ධර්මරත්නයේ සංගරත්නයේ මුල දාලා ඒක තමයි විශිෂ්ටම රත්න තුන. ඒ ගැන වාදයක් නැහැ. ඒ රත්න තුනට ගරු කරන අතරතුරේදී ඊට මෙහා තියෙන දෙවියන් පිදීම නක්ෂත්‍රය මේ වගේ දේවල් ඉතාම නිර්දය ලෙස ඒකට කතා කරන සමාජයක් බෞද්ධයන් අතර ගොඩ නැගිලා තියෙනවා. ඒකට ඒක ඉතාම කනගාටුදායක සිද්ධියක්. මොකද හේතුව එහෙම එකක් ධර්මයේ නැහැ. එහෙම එකක් ධර්මයේ නැහැ. ඒක ඕනතරම් ඒක බුරුම රටේ ලේඩිස් යාඩු ස්වාමීන් වහන්සේ පව රේරුකාණේ චන්දිමල ස්වාමීන් වහන්සේ පව මේවා ගැන ඒ කාලෙදි කියලා තියෙනවා. මෙහෙම සලකන්නට එපා. දෙවියන්ට පුද පූජා පැවැත්වූ පමණින් මිනිස්සෙගේ තිසරණ නැති වෙනවා කියලා හිතන්න එපා. ඒක ඒක වැරදි දෙයක්. ඒක දෙවියන්ට අටුවා පාටයක් වෙනවා. ස්කන්ධ ආදී දෙවියන්ට විමෝක්ෂය බලාපොරොත්තුෙන් පුද පූජා පැවැත්වුවොත් ඒක සීලබ්බත පරමාසය. ඒක හරි. ඒ කියන්නේ දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් මම නිවනටපත් වෙනවා. මම ස්වර්ගයට යනවා කියලා කරොත් එහෙම ඒක වෙන ඒක 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 ඊතර තිසරණයට හානි වෙනවා. ඒක තිසරණයට බලපානවා. මොකද හේතුව එයා බලාපොරොත්තු වෙලා තියෙන වෙන ඉලක්කයක්. ඒකෙන් කරන්නට බෑ ඉලක්කය. හැබැයි මෙලව ආරක්ෂාවට, ලෙඩ රෝග වලින් ආරක්ෂාවට ආදී දේවල් සඳහා යම් උපකාරයක් ඉල්ලුවොත් දෙවියන්ගේ අදෘශ්‍යමාන දෙවි කෙනෙක්ගෙන් ඒක රේරුකාණේ චන්දිමල ස්වාමීන් වහන්සේගේ වචනේ මම කිව්වොත් උන්වහන්සේගේ අදහස් තමයි වෛද්‍යවරයෙක්ගෙන් යම් උපකාරයක් ලබා ගැනීම වගේ සිද්ධියක්. ආර්ය ශ්‍රාවකයෝ රජවරුන්ට වඳිනවා. ආර්ය ශ්‍රාවකයෝ දෙමව්පියන්ට වඳිනවා. ඒ වගේම ආර්ය ශ්‍රාවකයෝ වෛද්‍යවරුන්ගෙන් උපකාර ලබා ගන්නවා. ඒ විදිහට අදෘශ්‍යමාන වින්න දෙවි කෙනෙක්ගෙන් උපකාරයක් ලෞකික උපකාරයක් ලබා ගත්තා කියන පමණින් තිසරණයට කිසිදු හානියක් සිද්ධ වෙන්නේ නැත. ඒ නිසා ඔය කියන කරුණු කාරණා ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා ඒක අපි ඕක සාමාන්‍යයෙන් බණකට කියන්නේ නැහැ. මොකද මිනිස්සු ඒක පිළිගන්නට සූදානම් නැති නිසා. නමුත් ප්‍රශ්නයක් අහපු නිසා මම ඒක මතු කරේ. ඔය වගේ ධර්ම කරුණු අපේ තේරවාද ශාසනය ඇතුලේ තියෙනවා. ඒ නිසා තමයි මහත්මයා ඔය වාක්‍ය ඔය ගාථාව අපිට හම් වෙන්නේ. නක්කත්තම් පටිමානෙන්තං අත්තෝ උපජ්ජගා කියලා අපිට එනවා ජාතකයේ ගතාව. හරිනේ? ඔව්. කිංකරිසරි තාරකා කියලා ගතාවක් එනවා. එතකොට ඒකෙදී උන්වහන්සේ අදහස් කරන්නේ මේක විතරක් බලාපොරොත්තුෙන් උත්සාහ නොකර ඉඳීම කියන සිද්ධිය. එයා ඒක බලාපොරොත්තුෙන් ඉන්නේ උත්සාහය නොකර. ඒකයි එතන සිද්ධ වුනේ. එතකොට ඔක නැකත ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි. ඔක තමයි රේරුකාණ සාහිත්‍ය ඔය වාක්‍ය නම් මේ වාක්‍ය අරගෙන මේක ප්‍රතික්ෂේප කරන සමාජයක් අද තියෙනවා. නමුත් මේකෙන් අදහස් කරලා තියෙන්නේ නැකත ප්‍රතික්ෂේප කරා කියන එක නෙවෙයි. තමන් උත්සාහයෙන් දිනු වෙන්න ඕන. නැකත නිසා තමන් දිනු වෙන්නේ නැහැ. තමන් උත්සාහය දෙන්නට ඕන. ඉතින් ඒ නිසා ඒක මොනවාද ඒකෙන් නැකත නිෂේධ කරලා කොහෙවත් නැහැ බුදුරණන් අස කියන්නේ. සමිනාස පුරන්නා තාපුරි පැහැදිලිවීම දැන් දෙවිවරුත් මම හිතන ආලගෙන විදිහට සම්බන්දුස්තික සාමිකාදුස්තික කියලා මම අහලා තිනවා. දැන් අර පහරාන්ත සූත්‍රයේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මේ එයත් එතකොට මොන දන්නේ කියන පොයින්ට් එකටද එහෙම වෙන්නේ කියලා මේ පුරන්නා වහන්සේට අපුරි පැහැදිලිවීමක් පහරාද සූත් පහරාද සූරේද ඔව් එතන අසුරේන්ද්‍රයෙක් ගැන සඳහන් වෙන්නේ ඒ තිරුවන් සරණ ගිය කෙනෙක් නේද එතකොට පහරාද තෙරුවන් සරණ ගියාද වගේ මට මතක නෑ. හරියට මේක මට එච්චර කපාර කියන්න බෑ. පහරාද කියන්නේ ප්‍රධාන වේපචිත්ත ප්‍රධානියා රාහු වෙනවා බුදුරණන්සේ හම්බ වෙන්න. පහරාද මට මතක නෑ යා සරණ ගියාද කියලා. ඔව් ඉතින් හැබැයි බුදුරණන්සේ එක කතාවක් කියනවනේ අනිවාර්යෙන් යා පහදින් නැති ඉතින්. ඔව් පහරාද සූත්‍රයේ තියෙන මෙහෙම. ඔව් දැන් අපි නොදැනුවත් තමයි ඉච්ඡා ස්පීක වගේ දෙවි කෙනෙකුට යම් පූජා පවත්වලා අපිට හානියක් වෙන්න පුළුවන්. මොන වගේද? ඒ කියන්නේ දැන් අපි තෙරුවන් සරණ ගිය කෙනෙක් නම් ඒ වගේ කෙනෙකුට අපිට යම් අවස්ථාවක යම් බලපෑම් කරන්න පුළුවන් ද අපිට ඒ වගේ දේවල් වලට?
ඔය ඉතින් එහෙම දේවල් වෙන්න පුළුවන් ඉතින් ඒක නැහැ කියන්නේ මම එහෙම එකක් වෙන්නට පුළුවන් ඕන තරම් සම්භාවිතා වෙන්න පුළුවන් දැන් උදාහරණයකට මිත්‍යා දෘෂ්ටික ඔය තුන්වෙනි පරාජිකාව පණවන්නට හේතු වෙන්නේ මිත්‍යා දෘෂ්ටික දෙවියෙක්ගේ බලපෑමක් තියෙනවනේ ඒක ඒක මිනිස්සෙක් ඇවිල්ලා භික්ෂුන් ඝාතනය කරනවා ඊට පස්සේ යාට ඇතිවන ලොකු ශෝකයක් ඒතකොට භික්ෂුන් තාස්සලා තමයි කියන්නේ අපි මරන්න කියලා ඉතින් මරනවා ඊට පස්සේ එයා ලේ හොදනකොට ගඟේ යට පසුතැවීමක් වෙනවා ඒ වෙලාවේ මාරපාක්ෂික දෙවියෙක් මතු වෙලා කියනවා අයි පසුතැවෙන්න මට දැන් දුකයි මම ආරයන් වහන්සේලා මැරුවා කියලා. ඒක කියන නෑ නෑ ඔබ යහපතක් තමයි සිද්ධ කරේ කියලා. එයාට වැරදි අවදාදයක් දීලා එයා ගිහලා ඊට පස්සේ දිගට හරහාට භික්ෂුන් මරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉතින් වැරදි අවවාදයක් නිසා මිත්‍යා දෘෂ්ටික දෙවියෙක්ගේ වැරදි අවවාදය නිසා මුළු එයාගේ සසරක්ම ඉතින් ගොඩාක් කල් යනකම් අවුලට පත් කරගන්න මේ මිනිස්සයා. ඉතින් ඒ වගේ දේවල් වෙන්නට පුළුවන්. එහෙම ඒක ඉතින් ඒක පුද පූජා පැවැත්වීම කියන එකටවත් අදාළ එකක් ලෙස මට තේරෙන්නේ නෑ. නමුත් ඒ වගේ දේවල් ඕනතරම් වෙන්නට පුළුවන්. ලේඩිස් යාඩෝ බුරුම රට ලේඩිස් යාඩෝ ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශනය තමයි එකත් මම කියන්නට ඕනේ. ලේඩිස් යාඩෝගේ අදහස් තමයි දෙවියන්ට පුද පූජා පැවැත්වීම සඳහා විශේෂයෙන් ග්‍රාම ග්‍රාම ග්‍රාමවල විවිධ පුද පූජා සඳහා දේවාල ඉදිකිරීමට භික්ෂුන් වහන්සේලා ගිහියන්ට උපදෙස් ලබා දිය යුතුයි. නමුත් භික්ෂුව ඒ සඳහා සහභාගි නොවිය යුතුයි. පුද පූජා පැවැත්වීමට මිනිසුන් යොමු කළ යුතුයි. නමුත් භික්ෂුව පුද පූජා නොපැවැත්විය යුතුයි. ඉතින් ඒකට හේතුව ලෙස උන්වහන්සේ දක්වලා තියෙන්නේ අර කියපු රතන සූත්‍රය, පරිනිර්වාණ සූත්‍රය සහ පංච බලි සූත්‍රය තමයි උන්වහන්සේගේ උදාහරණ ලෙස අරගෙන රේරුකාණී චන්දිමල සාරණසි මහානාම සාක්‍යයට කියපු සූත්‍රය තමයි අරගෙන තියෙන්නේ දවර විනිශ්චය පොතේ. එහෙමයි සර්. වාසල් ගෝටි. ඊට පස්සේ